බුදුදහම ආගමක්ද දර්ශනයක්ද. අදකාලෙ ගොඩක් අයට විසඳගන්න බැරි ප්‍රශ්ණයක් වෙලා තියෙන මාතෘකාාවක්. එහෙමනැත්නම් ගොඩක් අය වැරදියට තේරුම් මරංඉන්න මාතෘකාවක්. සමහරය හිතංඉන්නේ බුදුදහම ආගමක් කියලා සමරය හිතං ඉන්නේ බුදු දහම ආගමක් නෙවෙයි දර්ශනයක් කියලා. බුදුදාම ආගමක් කියලා හිතංඉන්නයටත්. බුදුධාම දර්ශනයක් කියලා හිතංඉන්නයටත්. දහම කියන්නන්නේ මොකක්ද කියනි එක ගැෙන තව නිරවල් කරගන්න තියෙනවා. මුලින්ම බුදුදහම ආගමක් කියලා හිතනාය ගත්තොත්. ඒ අය හිතන්නේ ලෝකෙ තියෙන විවිධ ආගම්මතරි බුදු දහමත් එක ආගමක් කියල. ඒ නිසා ඒ අය ආගමකට ආවේනිික පුදපූජා වන්දනාමාන, පිංකම් ප්‍රාර්ථනාවගේ දේවල්ටික විතරක් බුදු දහම විදිහට ගන්නවා. ඒ අය හිතනවා ඒ වගේ පුුද පූජා වන්දනාමාන, ප්‍රාර්ථනා ආමිස පූජාවගේ පින්කම් වගේ දේවල් කරාම ප්‍රමාණවන් ඒකෙන් කවධාරි ඒ අයට නිවන් අවබෝධ වී කියලා. මේක වැරදි අදහස පුද පූජා වන්දනාමාන පිංකම් ප්‍රාර්ථනාවගේ දේවල් කළපමණි නිවන් අවබෝධ වෙන අමුතු හාස්කමක් බුදුදහවිනේ. නිවන් අවබෝධ වෙන්න නම් ඒකට සම්පූර්ණ කරන්න ඕන ප්‍රතිපදාවක් තියනවා. සීල සමාධි ප්‍රඥා කියලා පිළිවෙලින් වඩ ඕන ආර්යෂ්ඨාගික මාර්ග ප්‍රතිපදාවක් තියෙනවා. තව්විදිහකට කියනවනම් සම්පූර්ණ කරන්න ඕන විශුද්ධි ධර්ම හතක් තියෙනවා. මේ ප්‍රතිපදාව සම්පූර්ණ කළොත් තමයි කෙනෙක්ට චතුරාරි සත්‍යය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට බුදුදාම දර්ශනයක් කියල වැරදියට හිතංගින්න පිරිස ගත්තුොත්. ඒ අ හිතනවා බුදුදහම කියන්නේ වන්දනාමාන පුද පූජා පිංකම් ප්‍රාර්ථනාවගේ දේවල් නෙවී. බුදු දහම තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පින්න පු දර්ශනයක් කියලා. බුද්ධ පූජා වන්දනා පිංකම් කරකරඉඳල හරිියන්න අපි ඒ දර්ශනයයි දකින්න ඕන කියලලා ඒ අයි හිතනවා. ඒ විදිහට බුදුරජාණන් වහන්සිේත් දර්ශණිකය එක්ගානට දාලා. බුදුදහම දර්ශනයක් කියන ගොඩට දාන්නහදනවා. මේකත් බුදු දම ගැන වැරදි වැටහෙීමක්. බුදුදහම දර්ශනයක් ගානට දාන්න දැහැ. ලෝකේ ඉන්න ධර්ශනිකයන්ගේ විස්තරාරම් බලන්න. ඒ අය කමබෝගගේ ජීවිත ගතකරපු කෙලිස් පිරුණු මිනිස්සු. ගුඩක්කායිගේ ලෞකික ජීවිත පව අසාර්ථකයි. කාල් මාක්සවගේ ධර්ශනිකෝොන්ගේ දර්ශන මොනතරම් දුර්ගලද බලන්න. ඒ දර්ශන එකපැත්තකින් විතරක් හිතපුයවා. ඒ අය කර්ම කර්ම පලවත් විශ්වාස නොකරන මිත්‍ය දෘෂ්ටිවල ඉඳගෙන මන්ගේ සිතුලි ගුණු කරල දාාගත්ත දේකට තමයි දර්ශනයක් කියන්නේ. බුදුදාම එහෙම දාර්ශනකයේ කිද්‍රරිපත් කරපු දර්ශනයක් නෙවී. දර්ශනයක් ගත්තම ඒ දර්ශනයට ප්‍රතිපදාවක් නෑ. බුදුදාාම කියන්නේ චතුරාර්ශත්්‍යයේ ඉල්ලක්ක කරගත්ත නිවැරදිම දයක්ක්මට. ඒ දැක්ම දර්ශනයන්ගේ ගොඩට දාන්න බෑ. මොකද මේ චතුරවාර්ශත්්‍යය නිකංදකින්න බෑ. ඒකට තියනවා ප්‍රතිපදාවක්. සීල සමාධි ප්‍රඥා විදියට හරි, සප්ත විශුද්ධිය විදියට හරි. ආර් ්ාන්ික මාර්ග විදිහිටහරි. මේ ප්‍රතිපදාව සම්පූර්ණ කොත් විතරයි, බුදු දහමෙන් ඥෂ්ටිය වන ජතුරාරය සත්‍ය ධර්මය අවබෝධ කරන්න පුළුවන් වෙන්නේ. ඒකත් අනි ධාර්ශනිිකයන්ගේ දර්ශනවගේ අනුමාන නුවනින් හිතාගන්න දෙයක් නෙවී. බුදු දහමේ පෙන්වන චතුරාර් සත්‍ය දර්ශනය සියසින් දකිනවගේ ප්‍රකඥාවෙන් තමන් විසින්ම දකින. දකිනවත් එක්කම අනිත් වැරදිිමත බින්ඳෙන. සහ පුදගලයාගේ කිලෙ සහමුලින්ම නැසෙන විශේෂ දර්ශනය. ඒ නිසා බුදුදහම සාමාන්‍ය ලෝකයාගේ දර්ශනයක ගොඩට දාන්න බැහැ. කොඩින්ම බුදුදහම වෙනත් ආගමිකයින් ළඟ දර්ශනිකයින් ළඟනැති, ෝකෝත්තරත්තේ ඉල්ලක්කවනු ප්‍රතිපදාවක්. එතකොට කොහොමද පුද පූජා වන්දනාමාන පින්කම් වගේ දේවල්ම චතුරාර් සත්‍යය දර්ශනට ඇතුල්ලුණනි. ඒක වෙන්නන්නේ චතුරාර් සත්‍යාව බෝධ කරගන්න ප්‍රතිපදාවක්තියන නිසා. දාවම ්‍යෂ්ටිය වෙන්නේ තුරාරි සත්්‍යය. චතුරාරි සත්්‍යකයෙන් න්‍යෂ්ටිය වටයට විහිදිලා තියෙන්නේ චතුරාරි සත්‍ය ඔබෝධ කරගරන්න තියෙන් ප්‍රතිපදාව. එතකොට මේ ලෝකෙ මිනිස්සුන්ට මේ වගේ ගැඹුරු ප්‍රතිපදාවක් සම්පූර්ණ කරන්න නිකං හිත දෙන්නේ නෑ. පුතක්ජන මිනිස්සු කෞුරුත්කැමති මේ ලෝකෝත්තරත්වයට පත්වවෙන්න නෙවි සැපවිඳීමේ අදහසින් සසර ගමන් කරන්න. පෙර පින්තියන කෙනෙක්ට තමයි, මේ නිවන් අවබෝධ කරගන්න දෘෂ්ක ප්‍රතිපදාව වඩන්න හිතදින්නේ. මෙ ඥෂ්චිය වටේට විහිදිරාතියන ප්‍රතිපදාවේ ඈතින් තමයි, ආමිසාදී පුදපෝජාව පිංකම් වන්දනාමාන වගේ දේවල් තියෙන්න්නේ. මේ දේවල් නොකරණයි කවදාවත් මේ ප්‍රතිපදාව සම්පූර්ණ කරන්න එෙන්න්නිනෑ. ඒ අය අර බුදු දහම දර්ශනයක් කියලා කියන අයක ගොඩේ ඉඳගෙන. බදුරජාණන්හන්සේ දේශනා කර පු සූත්‍ර කීපයක් කාරගෙන චතුරාර් සත්‍යති දකින්න උත්සාහ කරන. ඒත් වැඩක් වෙන්න. ඒ අයගේ චිත්ත සතාන නීවර්ණවලින් කෙලිටි වෙලා තියෙන්නේ. නීවරණවලින් ිළිටි වෙච්ච සිතක්තියන අයට කවදාවත් චතුරාර් සත්‍යය අවබෝධ වෙන්නේි නෑ. අඩුම තර්මි තදංග ප්‍රහාණයෙන් හරි නීවරණ යටපත්වෙලා තියන කෙනෙක්ට තමයි පිරිසිදු නිසල ජලයේ පතුළ දකිනව වගේ චතුරා සති දකින්න පුළුවන් වෙන්නේ. එතකොට මේ බුදුදහමට සම්බන්ධ වන්දනාමාන දින්කම්බගේ දේවල් නිසා මිනිසුන්ගේ අකුසල් යයටපත්තින්නගන්නවා. එහෙමයි ටිකෙන්ටික ලංවෙන්න මේ ප්‍රතිපදාවට. විශේෂයෙන්ම නිවන ගැන ප්‍රාර්ථනාවක් මේ හැම ආගම්ක කටයුත්තාක් කරන කෙනෙක්ම තියාාගන්න ඕන. නිවන ප්‍රාර්ථනා කරගෙන කරන පූජා වන්දනාමාන ආදී තමයි කවදහරිමේ ප්‍රතිපදාවටෙන් හේතු සම්පත් වෙන්නේ. ඒනිසා බුදුදහම ආගමක් නෙවෙයි කියලා කියන අය. බුදුදහමේ තියන මේ ආගමකට ආවේනික දේවල් ප්‍රතික්ෂප කරන්න හොඳනෑ. බුදුදහම ආගමක් නෙවෙයි දර්ශනයක් කිය කියිය පූජා, පිංකම්, වන්දනා ආදිය ප්‍රතික්ෂේප කරන අයට වඩා බුදුදහම ආගමක් කියලා හිතාගෙන හරි ඒ දේවල් කරගන්න අය ඉදිරියෙන් ඉන්න. මොකද ඒ අයි කවදහරි මේ ප්‍රතිපදාවට ඇවිත් ප්‍රතිපදාව සම්පූර්ණ කරල නිවන් නවබෝධ කරගන්නවා. අර මිත්‍ය දුෂ්ි අදහස්තියෙන අය ටිකෙන්ටික පවටමයි බරවෙන්නේ. ඒ අයට බුදුදහම තේරුම් ගන්න බැරුව සද්ධර්ම ප්‍රතිරූපකයකට අහුවෙලා මිත්‍යා අදහස් නිසා දිගටම සසරරි ගාගෙනයනවා. එතකොට කෙනෙක්ටර් පශ්යක් කෙන්න්න පුළුවන් කොහොමද ප්‍රතිපදාවක් සම්පූර්ණ නොකර සුනීත සෝපාක වගේ අය එකපාරටම ධර්මය අවබෝධ කරගත්ති කියලා. සුනීතල සෝපාකළ ප්‍රතිපදක් සම්පූර්ණ නොකර නිවන්න අවබෝධ කරගත්තින? එඒයාගේ අතීතකතාවල සඳහන් වෙන බුද්ධශාසන ගණනාවකට කදින් ඉඳල එයයි ප්‍රාර්ථනාවක් තියාගෙන ප්‍රතිපදාව සම්පූර්ණ කරමින් ආපු බව. අතීත් හේතු සම්පත්තිීනයට විතරයි බුදුරජාණන් වහන්සේනමක් ඉදිරීයේ වුණත් ධර්මය අහපුගමන් අවබෝධ වෙන්නේ. ඒ නිසා හැමක් කෙනෙක්ටම ආමිස පූජා ප්‍රතිපත්්ති පූජාක් කියන දෙකම ඕන වෙනවා. දාන සීල නිෙක්කම්ම විදිහට එන්න දස පාරමිතාවන් අවශ්‍ය පමණට සම්පූර්ණ වෙන්න ඕන වෙන. ඒ නිැයි ධර්මදර නේදර භික්ෂූන් ගිහි අයව පිංකම් වලට යොමු කරන්න. පින්කම් වලට විතරක් සීම කරලා තියෙනවනම් ඒකත් වැරදි. මුලින්ම පින්කම් වන්දනා වගේ දේවල් සිදුකරවමින් ඒ අයව කුසලයේ රඳවගන්න වෙනවා. එහෙම කුසලේ රැදිලා ඉන්න අයව ප්‍රතිපත්ති පූජාවට යොමු කරන්නත් ඕන. මේ ආමිස්ස ප්‍රතිපත්ති පූජා දෙකම කරන පින්වතුන් ඉක්මනින්ම සසර කෙළවර කරගන්නවා. මේ ඔක්කොම කරන්නේ චතුරාරි සත්‍ය අවබෝධය උදෙසාමයි. දු දහම කියන චතුරාර් සත්්‍යය ඉලක්ක වුණු ප්‍රතිපදාව සම්පූර්ණ කරලම නිවන්න අවබෝධ කරගන්න ඕන නිසා බුදු දහම ආගමක් හෝ දර්ශනයක් කියන ගොඩවල්වලට දාන්න හොඳ නැහ. මේ ආගම කියන වචනය ගත්තම අදකාලෙ තමයි ආගම කියන වචනය අවභාවිතා වෙලා තියෙන්නේ. ආගම් කියාගන්න අනිත් ඇදහිලි විශ්වාස යාඥා කන්නලාව නිසා තමයි ආගම කියන වචනය සැබෑ අර්ථය දූෂණය වෙලාතියන්නේ. ඇත්තටම ආගම කියන වචනය ගත්තොත් බදුදහමින් දෙන තේරුම්ම තමයි බුද්ධ වචනය. බුද්ධ වචනයට යාගම කියලා කියන්නේ. ඒ විදිහට ආගමකින් සැබෑ අර්තයෙන් ගත්තුොත් බුදු දහම කොහොමත් ආගමක් ලෝකේ තියෙන් සැබෑම ආගම. කොහොම හරි මේ පින්වතුන් තේරුම් ගන්න ඕන බුදු දහම කියන්නේ වර්තමානයේ ආගම නමින් භාවිතාවන ආගමක් නෙවී. ඒ වගේම දර්ශන කියල භාවිතාවන දර්ශනයගුත් නෙවී. බැයි තු්‍ය දර්ශණනයටම අයත් ප්‍රතිපදාවට ඇතින් සම්බන්ධ වෙන දේවල් තමයි මේ ආගම කියල පිරිසක් පෙන් කරන්න හ දන්නේ. ඒනිසා බොුදු දහම ආගමක්නෙවෙයි දර්ශණයක් කියලා කවරු හරි, ආගමික ලක්ෂණවලින් යුත් කොටස අයිං කරන්න හදනවානම් ඒක වරදක්. ඒ ඔක්කොමයිති එකම බුදුදහමට. ගැඹුරු චතුරරිත්‍ය දර්ශනයේ ප්‍රතිපදාවටයි ඒ ඔක්කුම සම්බන්ධ. අනිත් දර්ශනවගේ නෙවී මේ චතුරාරිත්‍ය දර්ශනයට ්‍රතිපදාවක් තියන නිசைයි, ඒ වගේ ආගමික දේවල් සම්බන්ධ වෙලා තියෙන්න්නේ තිෙर्वන් சරණයි.